The Neutralox Serum saha hatarinikak moisturizing milk Nava Dove Hair Fall Rescue. මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂය සිය මතය ඉදිරිපත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව යෝජනාවට අදාළව නැවත සීමා නිර්ණය කිරීම පිළිබඳව මෙවට විට විමසා බලමින් සිටිනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර සංඛ්‍යාව 8000 සිට 4000ක පමණ ප්‍රමාණයකට අඩු කිරීම සඳහා අපේ එකඟතාවය අපි ඉදිරිපත් කරලා තියෙනවා. කුමන සභා තිබුණත් ප්‍රාදේශ සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තු කුමන තිබුණත් තියන්නට පවත්වන්න සුදුසුම මැතිවරණය තමයි ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයට ජාතියේ අපේක්ෂකයා විදිහට මේ ජාතිය බේරගන්න පුළුවන් එකම අපේක්ෂකයා විදිහට අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි ඉදිරිපත් කරනවා. මේ කමිටුවේ සාකච්ඡාව ඇතුලේ අපිට තේරෙන එක දෙයක් තියෙනවා. විජේදාස රාජපක්ෂගේ තේරීම්කාරක සභාවයි. ප්‍රේම්නාත්සී දොලවත්තගේ ඖද්යෝගික මන්ත්‍රී යෝජනාවයි. මේ සීමා නිර්ණ කමිටුවේ වැඩයි සමපාත වෙලා ආණ්ඩුව විසින් බස්සපු දේවල් මැතිවරණේ කල් දාන්න බස්සපු දේවල්. ඉතින් අද සාකච්ඡාවේ හරි පැහැදිලිව වෙනුණා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා පෙනී සිටියේ මොහොකටද මේ පවතින සීමා නිර්ණ කමිටුවේ නිර්දේශ මත මැතිවරණේ තියන්නේ. දැන් මැතිවර කොමිසම විසින් පැහැදිලිවම තීන්දුවක් අරන් තියා මැතිවරණය පවත්වන්න. ඉතින් පවත්වන්න වෙන්නේ අද පවතින නීතිය ප්‍රකාර. ඒ නිසා මේ මැතිවරණයට ඉඩසක් දීලා තමයි මේ සීමා නිර්ණය කමිටුව කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේ මොනවත් වෙනස් කරන්න එපා. ඡන්ද තියෙන්නම මන්දක මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා අපිට ශ්‍රී ලංකා පෝජන පෙරමුණ හැටියට ඡන්දයකට ගමට යන්න බැහැයි කියලා. අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපිට පොඩි තැනක් වැරදුනා. ඒක මම හැම වෙලාවෙම පිළිගන්න දෙයක්. කවුරු පිළිගන්න දෙයක් පක්ෂයක් හැටියට තමයි පිළිගන්නවා. මේ රසායනික පොහොර භාවිත වෙනවත්ලා කාබනික පොහොරවලට මේ රටේ කුසගර්මය හරවන්න යෑමේ අඩුපාඩුවක් වුණා. මේකට හිටපු ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දුන්නා වෛද්‍යවරු සමහර ස්වාමීන් වහන්සේලා උගත්තු කියන වටේ හිටපු පිරිස. එතනින් තමයි අපිට වැරදුනේ. ඒ කඩාවැටීමත් එක තමයි කොරෝනා වසංගතය ආර්ථිකයේ මේ දෙකම එකතු වුණාට පස්සේ මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති. ඉතින් ඒක රටේ උගත් සාමාන්‍ය ජනතාව දන්නවා. දැන් අපි ගියා ගමට ගියා. ඒ නිසා අපි වය නැහැ මැතිවරණයකට උජන පෙරමුණේ කාර්යාලයේ මැතිවරණ කටයුතු පටන් ගත්තා. අපි දැන් නාම යෝජනා පත්‍ර පුරවන්න අවශ්‍ය අපේ අපේක්ෂකයන්ට ඒ ලබා දීලා මූලික අනිත් හැම පක්ෂරම කලින් අපේ පක්ෂයේ මේ කටයුත්ත පටන් ගත්තා. ඔබට බය වෙන්න තිබ්බ කාලේ පහ වුණා. ඒ නිසා මැතිවරණට බය අපි මාරු වෙන්නේ නැහැ, මගහරින්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම එන මැතිවරණයේදී සියලුම පක්ෂවලට උඩින් ඉන්නේ පොහොට්ටුව කියන එක මම වාකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. සීමානි මහින්ද දේශප්‍රිය මැතිතුමා තමයි ඒකේ සභාපතිතුමා. එතුමාව පාවිච්චි කරලා සමහරු පොඩි වටවංගුවක් ගහන්න හැදුවා. දැන් ඒක නැවතිලා තිබුණා. ආයේ වැඩේ පටන් ගන්නවත් දන්නේ නැහැ. මම කියන්නේ මහින්ද දේශප්‍රිය මැතිතුමාට, ඔබතුමාට මේ රටේ යම් කිසි කීර්තියක් ආවනම් ඔක්කොම සීරෝ කරන්න යන්නේ මේ කට්ටිය. ඔබතුමාව ඩිලීට් කරන්න යන්නේ. එතුමා මං හිතන්නේ ඔය ලනු කයි කියලා. ඒ හින්දා මේ එතුමාට තියෙන්නේ මේ පන්දුව නිදැල්ල යන්න හරින එක. මැතිවරණ කොමිෂන් සභාව මුණ ගැහුණු අවස්ථාවේදී ඔවුන් ඉතා පැහැදිලිව රටට ප්‍රකාශයක් කරා. දෙසැම්බර් අන්තිම සතියේ ඔවුන් මුණ ගැහුණාම පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය වන දින නියම කිරීම කරනවා කියලා. ඉතින් එහෙම කියලා තියෙද්දී මේ රටේ සමහර පක්ෂ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ බොරුවට නඩුවක් දැම්ම. මං හිතන්නේ මෙතන තියෙන්නේ මේ ඡන්දෙට මුහුණ දෙන්න මේ පක්ෂ බයයි. ඉතින් ඒගොල්ලෝ හදන්නේ මොකක් හරි මේකේ මේ බිල්ලෙක් මවලා මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරලා ඡන්දෙට මුහුණ දීමෙන් ඉවත් වෙන්න. රටේ ජනතාව අවුස්සලා දැන් එකපාරකුත් ජනතාව පාරට බස්සලා මේ රට විනාශ කරා. නැවතත් මේ හදන්නේ එවැනි දෙයක් කරන්න. ඔබලා ශක්තිමත් නම් ඡන්දයට සූදානම් වෙන්න, බොරු බීතිකා රටේ මවන්නේ නැතුව. මේ අතර සමගි ජනවලවේගේ මහලේකම් රංජිත් මදුම බණ්ඩාර මහතා පවසන්නේ තනි පුද්ගලයෙකුගේ ඕමනාව මත ඡන්දය කල් දැමීමට විරුද්ධ බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර මහත්මයා කියනවා දැන් තියන්න ඕන ජනාධිපතිවරණයක් කියලා. අපි කියනවා සමගි ජන බලවේගයේ විදිහට ඕනෑම මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය. නමුත් පාලිත රංගබණ්ඩාර මහත්මයා හොඳටම දන්නවා අද ව්‍යවස්ථාවනුව ජනාධිපතිවරණය තියන්න බැරි වෙයි. දැන් අවස්ථාව තියෙනවා පළාත් පාලන මැතිවරණය තියන්න. අපි කියන්නේ මේ මාර්තු මාසයේ නුකුට ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරලා මහමැතිවරණයකට යන්න. මේ කරන්න බැරි දේවල් බොරුවට කියලා මැතිවරණ කල් දාන උපරැට්ටියකටයි නුක ලෑස්ති කරන්නේ. ජනමතයක් නැති පරාජය වෙත්ත පුජ්‍යලේ ජනාධිපතිවරේ අපි කියනවා ජනතාවට අවස්ථාව දෙන්න තමන්ට සුදුසු ආණ්ඩුවක් සමන්ත සුදුසු
පාලනය තෝරගන්න අවස්ථාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළා. අපි විශ්වාස කරනවා පුරවැසියන් ලෙස ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට මාර්තු 20ට ප්‍රථම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි කිය. 1948 සම්මත කරන ලද මානව හිමිකම් ප්‍රඥප්තියේ මූලික වශයෙන් මැතිවරණ ගැන තියෙන්නේ genuine elections අපි එක පැත්තකින් අව්‍යාජ මැතිවරණ තියන්න ඕන අනික් පැත්තෙන් periodic නියමිත කාල පරාසය තුළ මැතිවරණ තියන්න ඕන. යහපාලන ආණ්ඩුව පරාජයටපත් උනේ නියමිත අවස්ථාවේ මැතිවරණ නොතිබු නිසා. මැතිවරණ කල් දාපු හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණ සිටියමින් අකුලගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් මුදල් ප්‍රශ්නයක් පිළිබඳව අපිට ආරංචි වෙන්නේ නැහැ. මොකද දැනටමත් රාජ්‍ය ආයතන සඳහා වෙන් කරනු ලබන මුදල මිලියන 10000ක් මේවන විටත් මහා භාණ්ඩාගාරයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙන්කොට තිබෙනවා. අනිත් පැත්තෙන් කඩදාසි ආදිය බැලුවත් අපි දන්නවා රජයේ මුද්‍රණාලය සතුව එවැනි ද්‍රව්‍ය තිබෙනවා. ඉතින් එම නිසා ජනතාවට අවස්ථාවක් ලැබිය යුතුයි ඔවුන්ගේ ජනමතය උරගා බලන්න.